නායක සභාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ගරු මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ආරාධනා කළා තිබුණා මේ ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් සම්බන්ධයෙන් එක්කා කිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යංශයට පැමිණි ලෙස. ඒ අනුව මේ ආරාධනය පිළිගෙන අප සංගමේ විධායක සභාවේ නියෝජිතයන් එතුමත් සමග ඊයේ හවස් කාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ සාකච්ඡාවේ සාකච්ඡා කළ කරුණුත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමත් රට දැනුවත් කිරීමටත් මූලික කරගෙන තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවුවේ. මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් අපි පිළිගන්නවා. ඊයේ දිනේ එනම් ඔක්තෝබර් 17 වෙනිදා ගරු අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමාගේ ආරාධනයෙන් අප සංගමේ විධායක කමිටු සමාජිකයන් එතුමත් සමග නිල සාකච්ඡාවක් පවත්වන ලැබුවා. එතුමාගේ අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම්වරයා සහ එතුමාගේ ආර්ථික උපදේශකවරයෙකු ඇතුළත්ව අප සංගමේ විධායක කමිටු සමාජිකයනුත් සමග. එහිදී මූලික වශයෙන් එතුමා අපිට පළමුවෙන්ම ඉදිරිපත් කරනු ලැබුවා ජාතික වෙළඳාම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති වෙන ලෙස සඳහන් කරන ලද දත්ත ගුණයක්. අප සංගමයත් මේ රටේ පවතින විද්වත් සංගම් රාශියකුත් විද්වතුනුත් නිරතුරුවම සඳහන් කළ කාරණයක් තමයි මේ වෙළඳ ගිවිසුම් වලට යෑමට පෙර ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියන කාරණය. ඒ කාරණය සාක්ෂාත් කර ගැනීම උදෙසා සියලුම සංවිධාන සියලුම විද්වත් සංවිධාන මේ රට තුළ විශාල අරගලයක් කරයි කියන එක මං හිතන්නේ රහසක් නෙවෙයි. මාධ්‍යයට වගේම මේ රටේ ජනතාවටත් ඒක රහසක් නෙමෙයි. ඒ වෙනුවෙන් මේ රටේ විද්වතුන් සහ වෘත්තීයවේදීන් වෘත්තීය සංගම් අතිවිශාල දැවැන්ත අරගලයක් කරනු ලැබුවා. විශාල කැපවීමක් කරනු ලැබුවා. ඒතොර ඒ කැපවීමේ ප්‍රතිඵලත් සමග ගරු අමාත්‍යතුමා වෙළඳාම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකසීම සඳහා පියවර ගැනීම අත වශයෙන්ම අපි ඉතාමත්ම අගය කරන කාරණයක්. මේක රටකට අවශ්‍ය කාරණයක්. දශක 6ක් නිදහසින් පසු දශක 6ක් ගත වෙලා හෝ මෙවැනි කටයුත්තකට රට යොමු වීම මං හිතන්නේ රටක් වශයෙන් අප ලැබපු ජයග්‍රහණයක්. ඒ සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියන් වශයෙන් අපි ඉතාමත්ම සන්තෝෂයට පත්වන කාරණයක්. එහිදී අපි මේ කෙටුම්පත බැලුවහම දැක්ක විමතියට පත්වන කරුණක් තිබුණා. ඒ තමයි මේ ජාතික ප්‍රතිපත්තියක් වෙළඳාම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය නැතයි කියපු කට්ටිය. ජාතික ප්‍රතිපත්තියක් සැකසීම වෙළඳ කිවිසුම් වලට යෑම පමා කිරීමට කටයුතු කරගීමක් නැත්නම් ඩිලේයින් ටැක්ටික්ස් කියලා හඳුන්වපු කණ්ඩායමම මේ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත සැකසා තිබීම ඇත්ත වශයෙන්ම අපි විමතියට පත් වෙන කරුණක් බවට පත් වුණා. ඒක තමයි අපි මුළුමදක් කාරණේ. අපිට තාම මේ කෙටුම්පත සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන්න බැරි වුණත් ඒ කෙටුම්පත සකසපු කණ්ඩායමේ මේ පිරිස ඉන්න එක අපිව මවිතියට පත් කරා. ඒ වගේම මෙම ලිපිගොනුව අධ්‍යයනය කිරීම තුළින් අපි දැක්ක කාරණයක් තමයි මේ මෙතෙක්කල් මේ රටේ සිදුවුණු වෙළඳ ගිවිසුම් වලදී මේ පිරිසම තමයි පැවති රජයන් හැම එකටම උපදේශන ලබා දෙමින් මේ අත්නෝමතික ලෙස වෙළඳ ගිවිසුම් වලට යෑමට රජයන් යොමු කරනු ලැබුවේ. මේ උපදේශනය දුන්න ආර්ථික විශේෂඥයන්ය කියා ගන්නා නැත්නම් සුපිරි මොළ ඇති ආර්ථික විශේෂඥයන්ය කියා ගන්නා පිරිසම තමයි මේ අත්නෝමතික ලෙස ගිවිසුම් වලට ගිහිල්ලා මේ රටට ආර්ථික වශයෙන් දැඩි හානි ලබා දුන්න පිරිස. ඒ පිරිසම ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ මූලිකත්වයේගෙන තිබීම ඇත්ත වශයෙන්ම ඉතාමත්ම මවිතයට කාරණයක්. ඉතින් අපි එතෙන්දී ඇමතුමාට අනතුරු ඇඟවුවා මේ නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් රටට වැදගත් වන වෙළඳාම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ ක්‍රියාවලිය බොරු මවාපෑමක් බවට පත් කිරීමට නැත්නම් ඒ තුලින් ජනතාව රැවටීමට මේ පිරිස කටයුතු කරાવીයි කියන අනතුරු ඇඟවීම අපි පැහැදිලුව ගරු අමාත්‍යතුමාට ඒ වෙලාවේදී දන්වා සිටියා. සාමාන්‍යයෙන් අපි එතුමාට කියා සිටියා මෙතෙන්දී සාමාන්‍යයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදය අපි රටට ඉදිරිපත් කරලා තියෙනවා.
අපි ලිඛිතව රටට ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ බලධාරීන්ට සහ ඉහළ දේශපාලඥයන්ට අපි ඒ බව ලිඛිතව දන්වලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා කියලා මේ නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින් මෙවැනි ජාතික ප්‍රතිපත්තිය සැකසાઈවි කියලා ඒ තුලින් මේ රටට ස්ථීරසාර ජාතික ප්‍රතිපත්තියක් තුලින් රටට ස්ථීරසාර සංවර්ධනයක් ලබා දෙවි කියන බලාපොරොත්තු අපිට ඇති බව එහි වැදගත්කම අපි එතුමාට පෙන්වලා දුන්නා. ඒ අනුව අපි පෙන්වලා දුන්නා මේ ජනාධිපති කොමිසමක් මගින් ජනාධිපති කොමිසමක් මගින් අධිකාරියක් වගවීම සහ වගකීම කියන කරුණු රැකගන්න පාරදුෂ්‍යභාවය ආරක්ෂා කරන කොමිසමක් මගින් මෙම කටයුතු සිදු කිරීම තුළින් රටට වාසියක් වෙන බව ඒ කොමිසම පත්කිරීමේදී අවශ්‍ය කරන ප්‍රියවර ගත යුතු බවට අපි අවධාරණය කරා. ඒ අනුව ගරු අමාත්‍යතුමා අමාත්‍යංශයේ ලේකම්තුමියට දැනුම් දුන්නා මෙම කොමිසම පත්කිරීමේ කටයුත්ත සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස. ඒ වගේම අපි එම රැස්වීමේදී පැහැදිලිව සඳහන් කරා මෙවැනි නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීමකින් තොරව මෙම කටයුත්ත කඩාකප්පල් කිරීමට මේ ඊනියා උපදේශකයන් කටයුතු කරાવી කියන බව එයින් පරිස්සම් වෙලා රට ගැන හිතලා රටට වැදගත් තීරණ ගන්නා ලෙස අපි එතුමාගෙන් පැහැදිලිව ඉල්ලා සිටියා. ඒ වගේම මං හිතනවා දැන් රට වගේම මාධ්‍යත් ඉතාමත්ම දැනුවත් මේ ලෝක වෙළඳ සංවිධානයත් සමග එහි සමාජික රටවල් ගිවිසුම් ගත වී තිබෙනවා කියලා ගැට්ස් කොන්දේසි නැමැති කොන්දේසි මාලාවත් සමග. මේ ගැට්ස් කොන්දේසි ඍජුවම ද්විපාර්ශ්වික ගිවිසුම් වලට මෙන්ම බහුපාර්ශ්වික ගිවිසුම් වලට බලපානවා. එහිදී අපි අමාත්‍යතුමාට පෙන්වලා දුන්නා මේ ගැට්ස් කොන්දේසි අනිවාර්යයෙන්ම එක්කා ගිවිසුම හෝ චීනය සමග හෝ සිංගප්පූරුව සමග හෝ ඇති වෙන ඕනිම ද්විපාර්ශ්වික ගිවිසුමක් සමග ගිවිසුම් ගත වීමේදී මේ ගැට්ස් කොන්දේසි වලට අපිට යටත් වෙන්න සිදු වෙන බව එතුමා ඒ සම්බන්ධයෙන් යම් දැනුවත් වීමක සිටියා. එහිදී අපි පෙන්වා දුන්නා මේ ගැට්ස් කොන්දේසි යථාවත් කිරීමේ වැදගත්කම. දැනට දශක මගේ මතකයේ හැටියට 1996 ඉදිරිපත් කරපු ගැට්ස් කොන්දේසිම තමයි තාම ලෝක වෙළඳ සංවිධානයත් සමග අපේ තියෙන්නේ. ඉතින් ද්විපාර්ශ්වික ගිවිසුමකට යනකොට ඒ 1996 දී ඉදිරිපත් කරපු ගැට්ස් කොන්දේසි වලට යටත්ව තමයි අපිට ද්විපාර්ශ්වික ගිවිසුමට යන්න වෙන්නේ. එහි අතිවිශාල අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු නිවැරදි කර ගැනීමේ ක්‍රියාවලිය දශක දෙකක් ගියත් මේ පැවති සෑම රජයකටම උපදෙස් දුන්න උපදේශකයන් කිසිම දෙයක් කරලා නැහැ. ඒ ගැන අපේ විමතිය අපි ඇමතුමාට ප්‍රකාශ කරා. කෙසේ හෝ ඇමතුමාගේ මැදිහත් වීමෙන් මේ සම්බන්ධයෙන් සාධනීය පියවරක් ගත යුතුයි කියන කාරණය අපි බොහොම පැහැදිලිව සඳහන් කරා. ඒ අනුව ගැට්ස් කොන්දේසි ලෝක වෙළඳ සංවිධානයත් සමග ඇති ගැට්ස් කොන්දේසි යථාවත් කිරීමේ අවශ්‍යතාවය අපි බොහොම පැහැදිලිව අවධාරණය කරනු ලැබුවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ අවශ්‍ය බලධාරීන් මේ සඳහා යොමු වේවි කියලා. ගැට්ස් කොන්දේසි ඉන්දියාව, චීනය, සිංගප්පූරුව වැනි දැනට අපි ගිවිසුම් ගත වීමට බලාපොරොත්තු වෙන සිටින රටවල් වල ගැට්ස් කොන්දේසි අධ්‍යයනය කරන්න කියන ඉල්ලීමත් අපි කරා. මොකද මේ රටවල් බොහොම හොඳින් ඒවා අධ්‍යයනය කළා. ලෝක වෙළඳ සංවිධානය මගින් ලබා දීලා තියෙන ඒ අවස්ථාවන් ප්‍රයෝජනයටගෙන ඒවා යථාවත් කරගෙන තියෙනවා මේ රටවල්. අපේ රට තමයි දශක දෙකක් තිස්සේ මේ මුලින් දුන්නේ කොන්දේසිම තාම පවත්වාගෙන යන්නේ. ඉතින් ඒවා නිවැරදි කර ගැනීම සඳහා දැන්වත් අවශ්‍ය පියවර බලධාරීන් ගනීවි කියන පණිවිඩය අපි ඇමතුමාට ඉදිරියේ ලබා දුන්නා. ඒ වගේම අපි ඇමතුමාට පෙන්වා දුන්න කාරණයක් තමයි ඊයේ මේ දැන් මුලින්ම ඇවිල්ලා තියෙන මේ දැනට උණුසුම් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවානේ මේ එක්ක ගිවිසුම ඉන්දියාවත් සමග අත්සන් කරන්නට යන සේවා සම්බන්ධ වෙළඳ ගිවිසුම. දැන් මේ අලුත් වචනයක් මේ ආර්ථික උපදේශයන් ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා. බොහොම ලස්සන වචනයක් early harvest කියලා. සිංහලෙන් කිව්වොත් ඉක්මන් අස්වැන්න. ඒක කෙලිම direct translation එකක් කරොත් මේ ලස්සන වචනයක් එක්ක ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ කියන්නේ ඉක්මන්ට අලුත් ගිවිසුම් ගත වෙන්න ඕනි කියන එක. හැබැයි අර පරණ ගිවිසුම් වල තියෙන මෙතෙක් අපි අනුගත වෙලා තියෙන ගිවිසුම් වලින් සිදුවන පාඩු
ඒ පාඩු නිවැරදි කර ගැනීමට අනුගමනය කළ යුතු පියවරයන් සහ අවශ්‍ය ක්‍රියාපටිපාටි අනුගමනය නොකර ඒ පාඩු එලෙසම සිවිත්ති early harvest කියන වචනයක් ඉස්සරහට දාගෙන ඒක ලස්සනට මවාගෙන කරන්න යන මේ අකටයුත්ත නැත්නම් මේක මේක රටට කරන්න යන පාඩුව සම්බන්ධයෙන් අපි අමතුමාව පැහැදිලිව දැනුවත් කරා. ඒ නිසා අපි ඉල්ලා සිටියා එක්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර දැනට ඉන්දියාවත් සමග ඇති FTA එක නැත්නම් නිදහස් වෙළඳ ගිවිසුම භාණ්ඩ සම්බන්ධයෙන් ඇති නිදහස් වෙළඳ ගිවිසුම අධ්‍යයනය කරන්න කියලා ඒ අඩුපාඩු සොයා බලා ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. එතුමා එතන හිටිය එතුමාගේ උපදේශකයන්ට දැනුවා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න කියලා. යනු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ කටයුතු නිසියාකාරයෙන් සිදුවේවි කියලා. අවසානයේදී මේ සියලුම දේවල් වලින් හොඳක් වෙන්නේ මේ රටට. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ උපදේශනය කරන කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට හෝ විරුද්ධ පක්ෂයට හෝ වාසියක් ලබා දීමට නෙවෙයි. අවසාන ප්‍රතිඵලයේ භුක්ති විඳිය යුත්තේ මේ රටේ ජනතාව. ඒ නිසා වෘත්තීය සමිතියක් වශයෙන් අපිත් වෘත්තීය සමිතියකට එහාට ගිය වෘත්තීය වේදීන්ගේ වගකීම් ඉටු කරන සංගමයක් වශයෙන් අපිත් සමග මේ වෙනුවෙන් හඬනගෙන සියලුම වෘත්තීය වේදීන් වෘත්තීය සංගම් ඇතුළු සිවිල් සංවිධාන ඇතුළු සියලුම සංගම් සමග අපි මේ දෙස ඉතාමත්ම සුපරීක්ෂාකාරව බලා සිටිනවා. මේ සම්බන්ධයෙන් මේ වෙන විට රට පුරා රැල්ලක් නැගිලා තියෙනවා, මතයක් ගොඩනැගෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන විශාල පිරිසක් අපිත් සමග මේ වෙන විට සාකච්ඡා පවත්වලා තියෙනවා, සාකච්ඡා පවත්වමින් යනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා සංගමයක් වශයෙන් අප සංගමයේ බලාපොරොත්තු වෙනවා මේ අවශ්‍ය සාධනීය පියවරයන් ටික රජයේ සහ නිසි බලධාරීන් රට වෙනුවෙන් සිතා ඒ අවශ්‍ය පියවර ගනිවි කියලා. මොකද අවසාන වාසිය වීත්තේ ශ්‍රී ලංකාවට මිසක් ඉන්දියාවට හෝ වෙනත් රටකට නොවන නිසා. ඒ නිසා ඒ පිළිබඳව මැදිහත් වීමක් කිරීමට අවශ්‍ය වුණොත් අප සංගමයක් තවත් විශාල වෘත්තීය සමිති සහ වෘත්තීය වේදින්ගේ එකමුතුත් ලෑස්ති වෙලා ඉන්නවා ඒ මැදිහත් වීම සහ කැපවීම කිරීම සඳහා මේ කටයුත්ත නිවැරදිව කරගෙන යාම උදෙසා. අපේ යුතුකම රටට ඉටු කිරීම සඳහා.